ගරු මන්ත්‍රීතුමනි, පාසුක ප්‍රහාරය පිළිබඳව මේ මොහොතේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අදට දින තුනක් තිස්සේ පෙරේදා, ඊයේ සහ අද මේ පාසුක ප්‍රහාරය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරන මොහොතත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විවිධ කාරණා සම්බන්ධයෙන් මේ පිළිබඳ කරුණු දැක්වූ. මීට කලිනුත් පාසුක ප්‍රහාරය පිළිබඳව දිනේ 11ක් පාර්ලිමේන්තුව තුළ විවාද කළා. ඒ පාර්ලිමේන්තුව තුළ ඒ දිනේ 11ක් විවාද කළත් ඒ පිළිබඳව සෑහීමකට පත් නොවුන නිසා විපක්ෂයේ නැවතවතාවක් පාසුක ප්‍රහාරය පිළිබඳව විවාදයක් ඉල්ලීමක් කළා. ඒ අනුව මේ දවස් තුනත් මේ පාසුක ප්‍රහාරය පිළිබඳව කතා කර 2019 අප්‍රේල් 21 වෙනිදා ඒ පාසුකු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් මුල් කරගෙන සැංගිලා හෝටලය, සාන්තාන්තෝනි දේවස්ථානය කොච්චිකඩේ, ඒවගේ මීගම්මුව සෙබස්තියන් දේවස්ථානය, සියොන් දේවස්ථානය මඩකලපු මේ ප්‍රධාන පල්ලි තුන ඉලක්ක කරගෙන බෝම්භ ප්‍රහාර සිද්ධ කළා. ඊට අමතරව විශේෂයෙන් ප්‍රධාන හෝටල් කොළඹ නගරයේ පිහිටලා තිබුණ ශ්‍රැංගිලා හෝටලය, සිනමන් ග්‍රෑඩ් හෝටලය, කිංස්බරි හෝටලය, ට්‍රොපිකල් ඉන් හෝටලය මේ ප්‍රධාන පෙරේ සංචාරකයන් ගැවසෙන මේ තරු පහේ හෝටල්වලත් බෝම්භ පිපිරීම් සිද්ධ වුණා. ඊට අමතරව නිවාස සංකීර්ණවල විශේෂයෙන් දෙමටගොඩ මේ වගේ ජනයා ගැවසෙන ස්ථානවල කිතුණු බැතිමතුන් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය දියත් කරන්නේ. ඉතින් 2019ට කලින් අපිට අතීතය අමතක නැහැ. එල්ටීටී ත්‍රස්තවාදී අවුරුදු 30ක් තිබුණා. ඒ අවුරුදු 30ක කාල සීමාව තුළ උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයේ වගේම බෝම්බ පිපිරීම් සිදු වුණා, මිනිස් ඝාතන සිද්ධ වුණා, ලේ වැගිරීම් සිද්ධ වුණා, දේපල විනාශව. හැබැයි ඒක මේ බෙදුම්වාදී ඉල්ලීම් පදනම් කරගෙන එල්ටීටී ත්‍රස්තවාදී දියත් කරපු සංවිධානයකින් සිදු වුණත් ඒක අපේ රටේ ජනතාවගේ මනසින් තිබුණා කොයි මොහොතක හෝ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය තුළ කොයි වෙලාවක හෝ ප්‍රහාරයක් එල්ල වෙයි, දේපලක් විනාශ වෙයි, ජීවිතයක් අහිමි වෙයි කියන කාරණා. හැබැයි කවුරුත් කිසිසේත් නොසිතූ වෙලාවක තමයි මේ අපරාධය සිද්ධ වුණේ. අපි දකිනවා ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ලෝකයේ දියුණු බුද්ධි අංශ තියෙන, විමර්ශන අංශ ඉන්න, දියුණු තාක්ෂණය තියෙන ප්‍රධාන පෙළේ රටවල්වලටත් මේ වගේ අන්තවාදී ඉස්ලාම් ISIS ප්‍රහාර සිද්ධ වුණා. ඇමරිකාවෙත් ලෝකවලද මධ්‍යස්ථානයට ඇතුළු ගොඩනැගිලි කීපයකට බරපතල ප්‍රහාරයන් එල්ලවලා මිනිස්සු දහස් ගණනක් මිය ගියා. හැබැයි ඇමරිකාවට පුළුවන්කම ලැබුණා ඒ ත්‍රස්තවාදීන් සොයාගෙන හඹාගෙන ගිහිල්ලා ඒ අයට ප්‍රතිප්‍රහාර පසුකාලීනව හරි එල්ල කළා ඒකට පිළිතුරු දෙන්න. දැන් අපි දන්නවා පහුගිය දවස්වල රුසියාවෙත් ඉස්ලාම් අන්තවාදීන් අතින් 100 ගණනක් අහිංසක නිරායුධ මිනිස්සු මිය ගියා. මේ විදිහට ලෝකේ බටහිර රටවල්වල විතරක් නෙමෙයි මැද පෙරදිග රටවල්වලත් මේ වගේ ලේ වැගිරීම් මිනිස් ජීවිත අහිමිවීම සිද්ධ වුණා. හැබැයි එහෙම බැලුවම ලංකාවේ අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ අන්තවාදී ඉස්ලාම් ප්‍රහාරයක් අපේ රටට සිද්ධ වෙයි කියලා. නමුත් ඒකෙම සිද්ධ වුණා. තියහපාල නාණ්ඩුව කාලේ ඒ කාලේ අපි හිටියේ විපක්ෂයේ ඉන්න කාලේ මේ සිදුවුණු සිදුවීම නිසා බරපතල සමාජයේ කම්පනයක් ඇති වුණා. මේක මිනිස් ජීවිත විනාශ වුණා විතරක් නෙමෙයි 500කට අධික පිරිසක් ආබාධිතයන් බවට පත් වුණා. තුවාල ලැබුවා. අඩුම තරමේ විදේශිකයන් 45 දෙනෙක්, පොලිස් නිලධාරීන් 3 දෙනෙක්
ඒවගේ මේ ප්‍රහාරයට සම්බන්ධන බෝම්භ කරුවන් අට දෙනත් ඇතුළ පුද්ගලයන් දෙසිය ඇත්තත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණ. ඒ දෙසිය ඇත්තහත් දෙනාට අමතරව පන්සියක් පමණ අධික ප්‍රමාණයක් තුවාල ලැබවා. මේ වින මේ බරපතල කේදවාචකේ දෝංකාරයෝ ලතයනි ලතෝනිය අදත් ජනතාවගේ සිස්ස තන්තුලත් මේ ප්‍රදේශයේ සාමයට කැවති ජනතාවගේ හදවත් තුළ දෝංකාර දෙන. ඉති අපි විශ්වාස කරනවා මේ පාස්කු ප්‍රහාරයේ විින්දිතයන්ට සාධාරණිෂ්ට වෙන්ඩු ද අවුරුදු පහක් ගත වෙලා තියෙනවා. වරින්වර කාදිනල්තුමා නිතර මාධ්‍යයට ඇවිල්ල ප්‍රකාශ කරනවා මේ විින්දිතයන්ට සාධාරණයක් ස්ට වුණේ නෑකල්. වන්දිගේවින් සිදුවනත් හරියාකාර සිද්ධ වනාද කියලා අපිට කියන්න බෑ. සමහරලට අම්ම තාත්තා හිමිවෙලා එමනත්තං අම්ම තාත්තා හිටිය දරුවෝ අහිමිවෙලා සමහට පවුල් පිටිින් විනාසලා ඒ විදියේ ජීවිතහානයක් සිද්ධු. තින් මේක බරපතල ගනේ සාප්‍රාධික්‍රියාව. ඒ මිනිස් ජීවිතවලට එල්ල වුණු තර්ජනය විතරක් නෙමෙයි අපි දන්න මේ රටේ ආර්ථිකයත් එල්ල කරගෙන තමයි මේ ප්‍රහාරය ආර්ථිකයත් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කර. මේ ප්‍රහාරය නිසා සංචාරකයන් පැමිණීම අඩුවුණ ශ්‍රී ලංකාවට හොඳම රටක් විදියට හොඳම ගමනාන්තයක් විදියට තිබුණු මේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සාල අභියෝගයක් එල්ල වුණා. ඒක ප්‍රතිඵලයක් විදියට 2019 පටන් ගත්තම මේ වෙනතක් මහිතන්නේ අපේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ බීමසු හැඟීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ අන්තවාදී ඉස්ලාම් ස්‍රස්තවාදීන්ගේ අරමුණ වුණේ මිනිස් ජීවිත විනාශ කිරීම පිණිස විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකයත් විනාශ කරලා මේ රටේ ආර්ථිකය ඉතා බිඳුවට දා. හැබැයි කොහොමුණත් අපි දකිනවා මේ ප්‍රහාරයේදී පස්සේ දෙවැනි ප්‍රහාරයකුත් එල්ලවෙන්න සිද්ධ වුණත් අපේ ආරක්ෂකංශ පොලිසිය බුද්ධිංශ මේක ඉතා එක්මිනි මැඩ පවත්වන්නට පුළුවන්කම ලැබුණ. හැබැයි ලක්ෂ්මන් කිරියල්ල ගරු විපක්ෂ සංවිධායකතුමාගේ කතාවදී සඳහන් කළා මේ විමර්ශන පිළිබඳව යම් සැකයක් අවිශ්වාසයක් තියෙනවා. මුලදී අපි දන්නවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කර ඒකට විශේෂයෙන්ම මහිතන්නේ ජනාධිපතිතුමා පවා ඒ කාලේ හිටපු කැඳෙව්වා. ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳෙව්වා. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවනුවත් ඒ වගේම ජනාධිපති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවනුවත් යම් යම් කාරණා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කළා මේ සාධාරණ පරීක්ෂණ තුළින් මේ විින්දිතයන්ට සාධාරණයක් වෙයි. නැවත මේ වගේ සිද්ධියක් ඇති නොවන විදියට මේ රටේ ආරක්ෂක තත්ත්වය ප්‍රතිසංවිධානය වෙයි කියන විශ්වාසය රටේ ජනතාවට තිබුණා. පොලිසිය අඩුපාඩු තියෙන්න්න ඇති, ආරක්ෂකංශවල අඩුපාඩු තියෙන්න්න ඇති, බුද්ධියන්සවල අඩුපාඩු තියෙන්න්න ඇති, ඒ ආණ්ඩුවේ ආරක්ෂ කැමැතිතුමාලගේ මහජන ආරක්ෂ කැමැතිතුමාලගේ අඩුපාඩු තියෙන්න්න ඇති. මොකද ඉන්දියාවෙන් කීපවතාවක් මේ පිළිබඳව දැනුවත් කළත් හැබැයි මේකට අවශ්‍ය විසඳුම් නැත්තම් අවශ්‍ය තීන්දු තීරණ ගණ්ඩ ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ දේ සිද්ධ වුණේ. අපි දැක්ක ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම් කියපු ප්‍රකාශ, ඒකාල හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශ, ඒ ආණ්ඩුවේ ප්‍රකාශ. හැබැයි මේක අපි දන්න රුසියාව ඉක්මනින් ක්‍රියාමාර්ග ගත්තනං, ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග ගත්තනං, වෙනත් රටවල් ක්‍රියාමාර්ග ගත්තනං අප්‍රේල් 21 ඉඳලා මයිතන්නේ නොවැම්බර් මාස වෙනකන් ඒ ආණ්ඩුවට කාලේ තිබුණා ක්ෂණිකව ඒ පිළිබඳව කටයුතු කරලා ඒ අපරාධකරු තවත් ජීවත් වෙලා ඉන්නව නම් ඒ අය නීතිය රැහැනට අල්ලගන්න තිබුණා. මේකේ මුල මැද අග සොයා ගන්න තිබුණා. හැබැයි එහෙම කරන්නට බැරි වුණා. ඉන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් විදියට ජනාධිපතිවරයාට ඉදිරිපත් වුණා. ඉතින් මේක මැතිවරණ වේදිකාවේ රැව්පිලිරැව් දුන්නා. වර්තමානයේත් මම හිතන්නේ විපක්ෂයේ පක්ෂ දෙකක් කාදිනල්තුමාට මම හිතන්නේ එකඟතාවයන් පළ කරලා තියෙනවා, ලිඛිතව දීලා තියෙනවා මේ පිළිබඳව විමර්ශන පවත්වනවා කියලා. ඒක හොඳයි, විමර්ශන පවත්වලා ඒ සාධාරණිෂ්ට කරන එක හොඳයි. හැබැයි මේක මැතිවරණයක් කිට්ටුවේදී මේක තමන්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මේක තමන්ගේ ඡන්දපදන වැඩි කරගන්න ක්‍රියාත්මක කරනවා නම් මම හිතන්නේ ඒකේ විශාල වරදක් වෙනවා. ඉතින් අපි ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා සඳහන් කළ LTT ත්‍රස්තවාදයෙන් පරාජය කිරීමේදී
අපේ ලංකා හමුදාවටත් විශාල අභියෝගයක් එල්ල වුණා කියලා. ඒකට උදව් කරන්න ඉන්දියාව ලංකාවට ආවා. ඉන්දියාව ලංකාවට ඇවිල්ලා ඒ හමුදාවේ 1500ක් මේ ගියා කියලා එතුමා සඳහන් කරා. හැබැයි ඒක එහෙම නෙමෙයි වුණේ. මේ රටේ ආරක්ෂක හමුදාව සමත් වුණා LTT ත්‍රස්තවාදීන් වඩමාරච්චියට කොටු කරා. ප්‍රභාකරන් ඇතුළු මේ සියලු දෙනා අවසන් ප්‍රහාරය දියත් කරන්නට කලින් ඉන්දියාව මැදිහත් වුණා. බලෙන් පරිප්පු දැම්මා. සාමගිසුමක් ගෙනාවා. එහෙම ගෙනාලා තමයි ඉන්දියාවේ හමුදාව බලෙන් පැටෙව්. එහෙම ඉඳලා තමයි ඉන්දියාවට අමතුම කාලය අවසන් වෙනවා. අවසන් කරන්න තව විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. ඒ බොහොම සීමිතයි. විනාඩියක් මට දෙන්නක අවසන් කරන්න. අවසන් කර. ඔව්. ඒ නිසා අපිට අපේ හමුදාව ආරක්ෂක හමුදාව සුළුකොට සලකන්න බැරි වුණ බෑ. මොකද 2009 ත්‍රස්තවාදී යුදමේ පරාජයට පත් කරලා අපේ ආරක්ෂක හමුදාවට හැකි වුණා නිදහස ලබලා දෙන්න. ඒ නිසා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කියපු කතාව විට පිළිගන්න බෑ. ඒ කාලේ ඉන්දියන් හමුදාව පවා ආවේ ඉන්දියාව මැදිහත් වුණේ අපේ රටේ තිබුණු විදේශ ප්‍රතිපත්තිය තිබුණු දුර්වලතාවය නිසා. මේ නිසා හැම දෙයක්ම පිළිබඳ මේදී අවධානයට ලක් වෙන්නට ඕන. ඉතින් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ දින 14ක් විවාද කළා. ඒ වගේම විශාල මුදලක් වියදම් කළා. ඒ වගේම ජනාධිපති කොමිෂන් වාර්තා පාර්ලිමේන්තු තේරීංකාරක සභා වාර්තා තියෙනවා. ඒවා පදනම් කරගෙන හරි නැවත පරීක්ෂණ කරලා හරි මේ පාස්කු විඳිතයන්ට අවසන් කරන්න මතුමා. මෙවැනි ප්‍රහාරයන් අනාගතයේදී මතුනේ වෙනට අවශ්‍ය කටයුතු කරන්නට අපි සියලු දෙනා කටයුතු කරමු කියන පණිවිඩය ලැබලා දෙමින් මගේ කතාව නිම කරන බොහොම ස්තුතියි මතුමා. මීළඟට SM මරික්කාර ගරු මතුමා.